ගේමෙන් වරගෙනම් බොහොමනාරගයි. මේක මගේ ආච්චි දුන්න රහස් වට්ටෝරුවක්. මේ ස්ට්‍රෝබෙරි දාලා මේක හදලා තියෙන්නේ. මේ ග්‍රීස් මිර්තු කොච්චර හොඳද? ඔව් හරි මනේ දහසක් තියෙන්නේ. ඒ වගේම නිස්කලංකයි. ඔව් මට නම් ටිකක් නිස්කලංක ගතිය වැඩි වගේ. මොනවා? මේ පරණ ඉස්කෝලේ හාමිනේ කැමති නිවාඩු කාලේ ලැබුණමත් ළමයිගේ කාන් කරච්චලේ අහන්න. ඔව් ඒක ඇත්ත. මහ කරච්චලයක් වෙන එක හොඳ නෑ නේද? ළමයි ළමයි කියලා හිතුවම ඒක කංකරච්චලයක් වෙන්නේ නැහැ. මං හිතන්නේ එහෙමයි. මමත් එක බයිම කැමති. කොමේ පැටවු ටික දැන්. ඒකනේ නං. මට හරි පාළුවක් දැනෙනවා. ඔයා ඔහොම කියනකොට මටත් ඒ පාළුව දැනෙනවා. අපි මේක රෝසාට කියන්න ඕනේ. අපි දෙකම බය නැහැ. මං කියන්නේ ඔච්චර හදිසියෙන්. මිසරි මේක අපි මොහයල බලමු. අපිට පුළුවන් ද මේක තනියම කරන්න? අනේ මට නම් හරිම බයයි. මම නම් බය නැහැ. මං නම් ඕන දෙකට ඔට්ටුයි. දන්නවද? ආ කලබල වෙන්න එපා. අපිට රෝසාච්චිකෙන් උපදේශයක් ගන්න සල්ලි ඕන වෙන්නේ නැහනේ. ඔයාම කියන්නකෝ. බලන්ට ඉන්න මං එනවා. මං එනවා. හලෝ කොහොමද කුකු? ඕගොල්ලෝ හොඳින්ද? කට්ටියම හොඳින් ඉන්නවා රෝසාච්චි. මේ කතා කරේ අපි අමුතු දෙයක් දැක්කක කියන්න. මට කියන්න කුකු. ඒක කියන්න මට තේරෙන්නේ නැහැ වගේ. කියන්න? කොහෙද ඒක උනේ? හිතන්නත් අමාරුයි. ඒත් ඔවා ගැන එච්චර හිතන්න එපා. නෑ එහෙම නෑ. අපි කවුරුත් එහෙම නෑ. අපේ අම්මලා හිතුවෙත් අපි හීනයක් දැක්ක කියලා. ඒත් මම විශ්වාස කරනවා. මං තව ටිකක් කල්පනා කරලා පස්සේ කියන්නම්. නරක ආරංචියක්ද රෝසි? අමුතු ආරංචියක්. කුකු කියනවා උස්සංගොඩ කන්දේ අමුතු දෙයක් දැක්කලු එයා. ඒ මොනවා ගැනද? තේරුම් ගන්න බැරි කාලගුණේ වෙනසක් වෙලා. ඕකට ඔච්චර කලබල වෙලා හරියද? ඒගොල්ලෝ ටිකක් බය වෙලා. මං ගිහිල්ලා බලන්නම්. අවිදින් රෝසිවා. ඕන දෙයකට ලෑස්ති නෝ. ඔන්න අපේ යාළුවෝ ටික එනවා. හිටියෝ ඔයාට හොඳට නිඳ ගියාද රෝසාච්චියේ? බොහොම හොඳට. කොච්චර ලස්සන වටපිටාවක්ද මෙහි තියෙන්නේ. ඔව් ඒක ඒත් වෙනස් වුණානේ. මට ඒක අමතක වුණා. සිද්ධ වුණේ මොකද්ද කියලා කියන්නකෝ. ඊයේ උදේ අපි උස්සංගොඩ කන්දට ගියා ශ්‍රී ලංකාවට. එතකොට දේශගුණෙත් හරි හොඳයි. එක පාරටම කඳු ගැටේ මුදුනේ එළියක් ඇවිල්ලා මුහුදට වැටුණා. ඒකනේ උඩට ගියා. ඒ දෙගුණික පාට වගේ. ඊට පස්සේ තමයි මුහුදේ කල්ගුණේ දෙකම වෙනස් වෙලා කුණාටුවක් හැදුනේ. මොන වුණත් කාලගුණේ වෙනස් වීමට හේතු අපිට පිළිගන්න මුකුත්ම නැහැ. ඒක තමයි ඇත්ත. ඒ පැත්තේ කවුරුත් ඉන්නව හිම දෙක්කේ නැද්ද? අපි හොඳට චිතබරියෙන් වුණා. අපි අයියෙන් දිව්වා. එක පාරට විදුලි කොටනකොට මම දැක්ක අර අලී මිනිහා හිටගෙන ඉන්න. හොල්මනක් එහෙමනේ මේ නේද දැක්කේ? හොඳයි. මට ඔයගලගේ උදව් ඕන. මං යනවා ඩින්ඩොන් හෝටලෙට. අපි පස්සේ මුණ ගැහුවා. උබෝදසනක් වේවා රෝසිනෝනා. මම අවුරුදු 20ක් මෙතන එක දිගට වැඩ කරනවා. මැනේජර් හැටියටයි, කෝකිය හැටියටයි. ඔබට මොනවද කරන්න ඕන මගෙන්? බොහොම සන්තෝෂයි හම්බුණාට. මං අහලා තිනවා මේ හෝටලේ හුඟක් හොඳයි කියලා. ඇත්තටම අහන්නත් සන්තෝෂයි. මම හිතනවා මම හදන විශේෂ කෑම වර්ග ඔබතුමියට රස විඳින්න පුළුවන් වෙයි කියලා. ආ මමයි කිටියයි ස්තුති කරනවා ඔබේ ආරාධනාවට. කිටිය අලෝ මගේ පූසි පැටියා. මහත්මයා මොකද මෙතන තනියම? ඔබ මේ පළාතට අලු? මගේ නම මෙයාට ආදරෙට කියන්නේ කිටියා කියලා. මට තමයි රෝසි කියන්නේ. අඳුරන්න ලැබීම සතුටක්. මගේ නම පීටර්. නිවාඩුවකට එන්න ඇති නේද? ඔව් නිවාඩුවකට. මේ වඩුව සතුටින් ගත කරන්න. බලන්න වැඩි දේවල් නැහැ. මේ තිරු එළියෙන් ප්‍රයෝජනේ ගන්න. වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඇයි ඉතින් හිටියදී මෙහෙම වෙන්නේ? මම දන්නේ නැහැ. අපට පැය කීපයයි හොඳ කාලගුණයක් තියෙන්නේ. මේක හිටි හැටියේ වෙනස් වෙනකොට හරිම පුදුම කරදරයක් අපිට තියෙන්නේ. කවුරු වගේ කියන්නේ දෝ වට?
කාගේවත් වගකීමක් නෑ මාළු අලන්ඩ යෑමයි සංචාරක ව්‍යාපාරයේ හොඳටම බැල. ඒක එච්චර හොඳ නෑ. මේක හරිම කරදරයක් වෙලා. උස්සඟුඩ කන්ද ගැන කියන්නකෝ. ඇහුණද කිටියෝ? මම මාර්ගයක් හොයාගත්තා. යමු. හරිම පහළු. මෙන්න අඩිපාරව. අපි ඒ දිගේ යමු. මේක ගුහාවක් නෙමෙයි. හරිම පහළුයි. කුකු කියපු කතාවේ ඇත්තක් තියෙනවා වගේ. කොහොමද රෝසාච්චි? මොනාද අලුත් තොරතුරු? හොඳ මේවයි නරක ඒවයි. හොඳම ආරංචිය තමයි කඳු ගැටේ යට ගුහාවක් තියෙන. නරක ආරංචිය තමයි ඒ ගුහාව සාමාන්‍ය ගුහාවක්. ඒක ඇතුළේ හිස්. ආච්චි අපි නියුරන්න. මන් දන්නෝ ඕගොල්ලෝ කියන්නේ ඇත්ත කියලා. ඕගොල්ලෝ දකින්න ඇති ඒ අමුතු එළිය. අපි කවදාකවත් බොරු කියන්නේ නැහැ. මේක මොකද්ද කියන එකයි ප්‍රශ්නය. අපි හේතුව හොයාගන්න. රෝසාච්චිට තාමත් අපි විශ්වාස නැහැ නේ. සමහර වෙලාවට රෝසාච්චිට ගා මුරණ්ඩුයිනේ. මුරණ්ඩු කමක් නෙමෙයි ළමයිනි. මං හරියට කරුණු දැනගන්න එපා. රෝසාච්චි, ඔයා ඔහොම කියනකොට මට හරියට දුක හිතෙනවා. එලා තියනවාද කුණු බාල්දි අවසන් එපා කියලා. එතකොට මොකක්ද සිද්ධු? මේ වයසක කාන්තාව මගේ හෝටලෙට ආවා. එයාට මගේ මේ නිර්මාණය ගැන කුතුහලයක් තියෙනවා වගේ. සමහර විට මේ ළමයි ඒක ක්‍රියා කරන දකින්න ඇති. ඒත් ඒගොල්ලන් මොකක්වත් හොයාගන්න හම්බ වෙලා නැහැ. මං හිතන්නේ කිසි දෙයකට බය වෙන්න එපා. ඒ උපකරණය ගුහාවට ගෙන යමු. ඒක ස්මාරකයට තිව්වොත් තමයි ආරක්ෂා සහිත. අන්න වයසක කාන්තාව. ස්තුතියි ඔයාට. මං එපයි කියපු දේ කළාට. දඟකාරයා. මං ඒකෙන් හුඟක් කරුණු හොයාගත්තා. හොඳට නින්ද ගියාද රෝසි නෝනා? හොඳට නින්ද ගියා. මහක් නාටු ඇහුනේ නැද්ද? මට කියන්නකෝ කඳු වැටි ස්මාර්කේ ගැන. මම හොඳට දන්නවා. මේ අල්ලපු වැටි. ඉන්න මම හොඳ සැලැස්මක් ඇඳලා දෙන්නම්. මේ තියෙන්නේ. කිටියෝ, මොකක් හරි දෙයක් හම්බ වුණාද කියන්නකෝ. මාළු කට්ටක් නෙමෙයිනි. මේක හොඳ හෝඩුවාවක්. මං හොයාගන්නකෝ. සුළමුළු ළමයිනේ. තව හොඳට බලන්න ළමයිනි. සමහර වෙලාවට සබාව දහම වටින දේවල් හංගනවා. මේ ගුහාව හැංගිලා වගේ තියෙන්නේ. වෙනුමත් බය හිතෙනවා. බලමු. අදට ඔය ඇති වඩ දිය නගිනවා. දැන් එකතු කරපුවා මොනවද කියලා බලමු. පන්තියට ගිහිල්ලා බොස්, තඩිය කියන ඔයාට හම්බ වෙන්න ඕන කියලා. එන්න කියන්න ඇතුළට. වැඩේ කෙරුවා බොස්. වයසක කාන්තාව ගැන බලාගත්තද? එයා ඒ කරදර කරන එකක් නෑ. තඩියෝ, දැන් කාලේ හොඳයි අනිත් එක්කෙනා ගැනත් බලාගන්න. මොකද්ද මේ උනේ? අයියෝ, අලේ දෙයනේ, මට මොකද්ද මේ උනේ? මං ඉවරයි. මේ කිටියනේ.
මෙහාට ගෙනාවේ. ආ පොත් බෑග් එකේද අරන් ආවේ. නෑ සර් කවුරුත් නෑ සර් රෝසාච්චි මෙහෙ. ආ මං හිතන්නේ අර ලොකු කාර්තවයක්. යමු ඉතින් ගන්න. එහෙම යමු යමු. ඔහෙද දුවන්නේ ළමයිනේ පාඩම ඉවර නෑ. පිටියෝ කොහෙද ඔයා? අනේ ළමයිනේ. නෝදින්න අපිට මෙතනින් පණින්න බෑ. මතකද කඳු නැගිද්දී අපිට වහින්න ක්‍රමයක් කියලා දුන්නා. කොහොම ඉන්න රෝසාච්චි? අපි එනවා. ඕගොල්ලෝ මෙතනින් යන්න. ඕගොල්ලෝ තනතුරි වෙටින්. කුකු මේ කාන කිරීමක්. පුළුවන් නම් නාතන්න බලන්න. ආ හත් වෙනවා. බලාගෙන. මගේ හොඳ කිටියයි මගේ මේ දරු පැටවු ටිකයි නැත්තම් මම වතුරට යට වෙනවා. රෝසාචි අපි වතුර ගැඹුරටම ගියා. වැඩක් නැ මේ ගුහාවේ මුකුත්ම නැ. මං හීනයක්වත් දැක්කද? මේ බලන්න රෝසාචි මට හම්බුණු දේ. ආ කාල බලන්න. දන්නේ නැද්ද ප්‍රසිද්ධ ස්ථාන වල දුම්බොන තහන් කියලා? ආ සමා වෙන්න මට පොඩ්ඩක් අමතක වුණා. ඇයි ඔබට මොකුත් කරදරයක් වද්ද? නෑ මං අර මහත්තයත් එක්ක කතා කළා. එයා හරිම සුන්දරයි. මොකද මනමාලයෙක්වත් හොයනවද? මම පොඩි විහිළුවක් කරේ. එයා ප්‍රසිද්ධ ජර්මන් ජාතිකයෙක් මහාචාර්යවරේ. ඇයි අහලා නැද්ද යාගෙන? නෑ මගේ හිතේ. හිතා ගන්න පුළුවන්. දන්නවද එයා පරේෂණ විශේෂඥයෙක්. එයා හොයා ගන්න දේවල් ගැන කවුරුත් වැඩි ගණන් ගන්නෙ නෑ. එයා රැට එයාගේ බෝට්ටුවේ ගිහිල්ලා තමයි පරේෂණ කරන්නේ. හරි හරි මට තේරුණා. කොහෙද ඒක? මගේ වටිනා යන්ත්‍රය මෙතන නැත්නම් කොහෙද ඒක? මට මීට වඩා ප්‍රවේශම් වෙන්න තිබුණා. ආචාර්යතුමා මොනවද ඔච්චර උවමනාවෙන් හොයන්නේ? ඔයා මෙතන? මෙහෙ මොකද? ඔයා දන්නවද දන්නේ? ඒත් ඔයා නිර්දෝෂී කියලා මම දන්නවා. බොහොම භයානක මිනිස්සු වගේ ඔයාව අල්ලේ නටවන්න හදනවා. අපි ඔයාව හොයාගත්තේ බීලා අහක දාපු සුරුට්ටු කොටයක් කිටීට හම්බ වුණ හින්දා. ආ ඇත්තද? බලන්නකො මං කොච්චර මොනද මේ මහාචාර්යතුමනි. දැන්වත් කියන්නකො ඔබට මොකද උනේ කියලා. මම කාලගුණ විද්‍යාඥයෙක්. කාලගුණ විද්‍යාඥයෙක්. කාලගුණේ වෙනස් කරන්න පුළුවන් උපකරණයක් මම හැදුවා. ඒකේ පරීක්ෂණ කටයුතු මෙහෙ ඇවිල්ලා කරන්න මම හිතාගත්තා. ඉතින් ඒව ඔක්කොම බොහොම රහසිගතව. ඔබේ පරීක්ෂණේ ඉවර වෙන්න ළඟද? මම හුඟක් දේ මේ පරීක්ෂණේ කරලා තියෙනවා. තව බොහොම ටිකයි මට කරන්න ඉතුරුලා තියෙන්නේ. ඒකත් හරි ගියාම මට පුළුවන් මේ ලෝකයේ කාලගුණ හිතුණු වෙලාවට වෙනස් කරන්න. ඔව් හිතුණු වෙලාවට වෙනස් කරන්න පුළුවන්. මං හිතන්නේ මේක මිනිස් සංහතියටම අත්‍යවශ්‍ය දෙයක් වෙයි. ආ ඔව් මේක තමයි මගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය. මම මේ ගැන තවත් කතා කරන්න යන්නේ. මොකද මගේ හවුල්කාරයත් එක්ක මම ගිවිසුමක් ඇති කරන්න තියෙන හිමි. ඒක ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ. හෙට මගේ ප්‍රධාන හවුල්කාරයා මොන ගැහෙන්න ඕන. මොකද ඒ ගැන ඔබ කියන්නේ? ඒක ඉතින් එහෙම සිද්ධ වෙන්න ඕනනේ. මේ දෙන්න දැන් බොහොම මිත්‍රයි වගේ. ඔව් අපි දෙන්න කෞතුක වස්තු ගැන උනන්දුවක් දක්වනවා නේද? මේ අන්න මගේ සහෝදරයා. මෙයා බොහොම වැදගත් කාන්තාවක්. මෙයාද ඔයාගේ අලුත් යාළුවා රෝසාච්චි? ඕ මගේ යාළුවා වෙන කවුරුත් නෙමෙයි බොහොම ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක්. දැනගත්තර සතුටුයි තරුණේනි. කාටද තරුණෙන් කියලා කිව්වේ? ආ අඳුන ගැනීම සතුට. මහාචාර්යතුමාට අපේ උදව් ඕන වෙලා. ආ අර අපේ කතන්දරේට සම්බන්ධකද්ද?
ඕ ළමයිනේ ඒක මන් තේරුම් කරන්න. ඔය කිසි දෙයකට බය වෙන්න එපා. ඒක ප්‍රවේ සංසහිතව කියනවා. ප්‍රවේ සංසහිතව මට කතා කරන්න ඕනේ ගැන. මොකද මොකද කරන්න හදන දේවල් අපි හොඳට දන්නවා. නෑ නෑ ආයෝ නෑ. අපි දන්නවා නරක කාලගුණය. අපිටත් ඕන ඒක තමයි. දියුණු වෙච්ච ඒව නෙමෙයි. භයානක පුදුලි මට තේරෙන්නේ නැහැ මොනවද කරන්න හදන්න කියලා. අපි ඒක අපේ අතට ගත්තා. ඔයාගෙන් දැන් අපිට වැඩක් නැහැ. ඔයාට දැන් අවාසනාවන්ත සිද්ධියක් වෙන්නයි යන්නේ. හරියට අර වයසක කාන්දාවට වුණා වගේ. ඒ වයසක කාන්තාවගේ මෙන්න හය පාරක්. මෙන්න මේ හරියදි තමයි මට ඔය දෙන්නගේ කතාව ඇහුනේ. එතකොට තඩිය අර උපකරණේ හංගලා තියෙන්නේ මේ හරියද? මගේ නීතිඥ නැතුව මං කිසි දෙයක් කියන්නේ නැහැ. ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. කතා කළේ නැත්නම් කතා කරවන්න අපි දන්න. මේ ආටි ගත් දඩක් බරයි. නැගින් කිසි දෙයක් කව ගන්න අමු වෙන්නේ. බලන්න ඇයි මේ කෑදර කිටිය සපත්තු ලෙව කන්නේ? ඒකේ මාළු සුවඳක් නෑනේ. හුදුම එයා මට හොඳ හෝඩුවාවක් දුන්නා වගේ මං හිතන්නේ. ඔයාගේ බලල් පැටිය හරිම පුදුමයි. ඉන්නකො පොඩ්ඩක්. එයා මගේ වැඩවලට හැමතිස්සෙම උදව් කරනවා. ඔන්න අහස පැහැදිලි. දිගටම ඔහම තිබ්බොත් හොඳයි. මම හිතන්නේ. ඔන්න බලාකුල. මේ කවුද එන්නේ? යාමගේ යාළුවෙක්. එයාගේ නම රෝසි. රෝසි. හරිම සිරියාවක්. මොකද මෙතනට ආවේ? ඇත්තටම කියන්නේ මට මේ වෙලාවේ ඕගොල්ලන්ගෙන් උදව් අවශ්‍යයි. මේ දැන් පුළුවන් තරම් ඉක්මනට. ඔබට ඕන දෙයකට අපි උදව් කරනවා. ඔන්න ඕකයි සම්පූර්ණ කතාව. මම මේගොල්ලන්ට සේරම විස්තරේ කිව්වා. කිටියා මොකද මේ සපත්තුව ලෙවකන්නේ කියලා මේ නාවික මහතුරුන්ට කියන්න පුළුවන්ද? මේක මොකද්ද මහ සරසුවඳක් එනවා වගේ? ඈ මේ කවුද මොනවද කියන්නේ? ඔයා නිසද්ද ඉන්නකෝ මම අවධානය යොමු කරන්න ඕනේ. අවධානය. මට දැනෙනවා සෝස්ුවඳක් එනවා. කිසිම සැකයක් නැහැ මේ සාඩින් මාළු වලට දාන සෝස්වල සුවඳමයි. කිසිම සැකයක්. ඒ කිව්වේ? මේ අහන්නකෝ මේ විදිහට සාඩින් මාළු ටින් කරන එකම එක තැනයි තියෙන්නේ. මේ ගමේ අර එහා පැත්තේ ගමේ කෙළවර ගබඩාවේ තමයි ඌ ආදන්නේ. හොඳට ගඳ සුවඳ දැනෙනවා නේද? ඔව්. එතන ඔබ බොහොම දක්ෂයි. ගඳ සුවඳ දැනීමේ හොඳ ශක්තියක් තියෙනවා. කොහොමද ඒක ලැබුණේ? අපි ඔයාට ස්තුති කරනවා. අපි දන්නවා දැන් ඔක්කොම කොහටද යන්න ඕන කියලා. නදියා, ඔයාගේ උදව් අවශ්‍ය නැහැ. මෙයාව මේ රෙද්දෙන් ඔතන එල්ලලා දාන්න. මොනවද මේ කරන්න හදන්නේ? මගේ නිදිච්ච එනකම් මාව හොලවන්න එපා. දන්නවනේ ගැලවෙන්නේ නැති විදිහට කරන්නේ. නිකන් ඉන්නකෝ. මොකද? ඔයා දැන් ඕකේ ලිලා ඉන්නකෝ යාළුවනි. අපි දැන් ලෑස්ති වෙමු අන්තිම ජවනිකාවට. එහෙම හොඳයි නේද? හොඳයි. දැන් හමු මාත් එක්ක එන්න. ඔයා ගිහින් බරයි පොලිසියට දන්නලා අතන තියෙන ගබඩාව ළඟට එන්න. හොඳේ. මාව ඔර්ලෝසු බට් එකලට උගලට වන්දි ගෙවන්න සිද්ධ වෙයි. තේරුණාද? එයා හොම එලිලා ඉන්න. මම බලා ගන්නම් ඔය පුංචි කටකාරයා ගැන. අතර මොකද මේ වෙන්නේ? ඒ නිකන්ම සෝස් වල කැමති හොඳට තියෙනවා කියලා බැලුවද? ඇහුණද දුවපල්ලා? දුවපල්ලා! අපි කොත්තරා යමු යාළුවනි. දැන් මේගොල්ලෝ ඔක්කොම කොටු වෙලා. මොකද නවත්තේ? ඔව් පීනන්න පුරුදු වෙනවා. බොහොම හොඳයි පීටර්. ඒක තමයි වෙන්න ඕන. හානේ. ඒගොල්ලෝ පැල්ලේ යනවා. මේ මගේ කාලගුණ උපකරණේ නෑනේ. මගේ කාලගුණ උපකරණේ මේ. ඔන්න බලා ගන්න. Thank you.
කාලේට ලොලිපොප්පයක් වගේ. ඒ එතකොට අර හොර කල්ලිය මොකද්ද කරන්න හැදුවේ මේ දේශගුණ උපකරණයෙන්? ඒක කාලගුණ උපකරණය සීයේ. මං හිතන විදිහට ඒගොල්ලෝ ඔක්කොම හොර සමාගමකට සේවය කරනවා. ඔය උපකරණේ ඕකට සම්බන්ධද? කාලගුණ වෙනස්කම් හිටිහැටි ඇති කරපුවාම ඒ අනුව සැලසුම් කරපු හැම දෙයක්ම අවුල් වෙනවා. ආර්ථිකේ පහළ වැටෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කූට ජාවාරම් ජයට කරගෙන යනවා. තේරුණාද මං කියපු දේවල්? ඔය හොර සමාගම් කාරු නිසා අහිංසක මිනිස්සු අමාරු වෙටෙනවා. ඔයා හරි ඒබ්‍රහම්. ඔයාගේ ඒකක නම් බොහොම රහයි. කොහොමද ඔක හැදුවේ? පරම්පරාගත වට්ටෝරුවකින්ද? නෑ, මේක අර මහාචාර්යතුමාගේ වට්ටෝරුවක්. කාලගුණ උපකරණේ විනාශ කරාට පස්සේ එයා වෙළඳ ව්‍යාපාරයක් පටන් ගත්තා. එයාගේ නෑදෑ අර කැමියක්. එයාගේ මේ නෙමෙයි.